Ai vợ phân, ở bên đất sự bắt đầu sọc về bỏ. Ở bên nội và xin lên bà lạ sẽ đến để đá vì sự hạt rời bỏ ra xế. Về bà rời bỏ đến bỏ sẽ đá hạt rời bên đá sẽ trở. Về bà rời bỏ đến bỏ sẽ vì sự hạt rời bên đá đọc vào sát yếu. Ở bên đất có mặt kê là bà lạ đã thăm ấy, ở bên mê sư đá nắm vào nè. Ở bên đá nè bỏ, ở bên đất rời bắt kê là bà lạ bà lạ sẽ đá sĩ ác mơ hà rì ăn bà vợ. Ê vọng em mất mê sát yếu đi. Ama gelak ne tadı alıver sede siyak mı hariyata mı hariyana? Lak ne pala apalayak tamay mame idri pat karan ne? İdil dene pata lak ne pala apala denegen ima sadaha ama gel YouTube channel'e subscribe kara bell icon'e kriyatmaka karan ne? Me satya tula sede vana vivida brahmanı samagin ama gel handahana tanu ve ama da kohmada gela balan tamay me suda nam var ne? İdil meşraşı sıra meşraşı dakika upan nubadı. Me satya kumana kare balatayma ketikannubadı. Lakna pala apala hala evayi diyana deval. Hondim terum marigena e anuba kadetu kirimata. İda salasadim tamay apage ekama arumuna vanne. İdil apame den sıra lakna pala apala ekin neka vimasa balamu. Meşra lakna ya. මේෂ ලග්නෙන් උපන් ඔබට විශේෂ ලාභ සහිත බවක් පෙන්වම් කරනවා. මේෂ ලග්නෙන් උපන් ඔබට පසුගිය කාල පරිච්ඡේදයට වඩා යහපත් ප්‍රතිඵල ගෙන දෙන සතියක් බවක් පෙන්වම් කරනවා. වෙළඳ ව්‍යාපාර කටයුතු කරන අයට විශේෂ ලාභ ලැබෙනවා. අලුත් රැකියාව සඳහා උත්සාහ කරන අයට ශුභ ප්‍රතිඵල ලැබීමට නියමිතයි. මවගෙන් හෝ එම පාර්ශවයෙන් විශේෂ ලැබීම් හෝ උදව් උපකාර හිමිවනවා. අධ්‍යාපන කටයුතු වල නිරත වී සිටින අයට ඒ සඳහා ඇති උනන්දුව උත්සාහය වැඩි වෙන බවක් පෙන්වම් කරනවා. දේපල පිළිබඳ යහපත් තත්ත්වයක් පවතින අතර ඊට අදාළ ගැටලු පැවතී නම් ඒවා නිරවුල් වී යනවා. සතියාගදී පවුලේ අයගේ වැඩ කටයුතු වෙනුවෙන් කාලය වෙන් කරන්නට සිදුවන බවක් පෙන්වම් කරනවා. ආදරය සහ විවාහය සම්බන්ධයෙන් මධ්‍යස්ථ ස්වභාවයක් පවතින බව පෙන්වම් කරනවා. මේෂ ලග්නෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස සඳදා දිනයද ශුභ වර්ණ ලෙස රතු පැහැය සහ සුදු පැහැයද ජය අංකය ලෙස අංක දෙකද යොදා ගන්න. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නෙන් උපන් ඔබට හදිසි ගමනක් යෙදිය හැකි බවක් පෙන්වම් කරනවා. වෘෂභ ලග්නෙන් උපන් ඔබට මෙම සතිය තුළ තම වැඩ කටයුතු ඉතා සාර්ථක තත්වයකට පත් කර ගැනීමට හැකියාව ලැබෙන බවක් පෙන්වම් කරනවා. අනවශ්‍ය කලබලයෙන් තොරව දෛනික ජීවිතය ගත කිරීමට හැකියාව ලැබෙන බවක් පෙන්වම් කරනවා. හදිසි ධන ලාභ ලැබීමේ වාසනාව උදාව පවතිනවා. ආදරය සහ විවාහය පිළිබඳව ගැටලු පැවතී නම් ඒවා නිරවුල් වී යන බවක් පෙන්වම් කරනවා. හදිසියේ යෙදෙන කෙටි ගමන් බිමන් කිහිපයකටම සම්බන්ධ වීමට සිදුවනවා. ඉගෙනීම් කටයුතු සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් නොපෙනෙනවා. පුණ්‍ය කටයුතු වලට සම්බන්ධ වීමට ලැබෙනවා. තම අවශ්‍යතා සපුරා ගැනීමට මිල මුදල් ලැබෙනවා. නමුත් වියදම් කිරීමේදී සැලකිලිමත් වන්න. නිවසේ අලුත් වැඩියා කටයුත්තක් හෝ අලංකාර කිරීමක් වෙනුවෙන් අවධානය යොමුවන බවක් පෙන්වම් කරනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස සඳදා දිනයද ශුභ වර්ණය ලෙස සුදු පැහැයද ජය අංකය ලෙස අංක දෙකද යොදා ගන්න. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ අදහස් සිටවන බවක් පෙන්වම් කරනවා. මිථුන ලග්නයෙන් උපන් ඔබට සිටේ පවතින අදහස් සිටකර ගැනීමට පසුබිම සැකසෙන බවක් පෙන්වම් කරනවා. නිවසට අවශ්‍ය කරන දේවල් අලුතින් මිලදී ගැනීමට හැකියාව ලැබෙනවා. හිතවත් කෙනෙකුගෙන් ඉල්ලා තිබූ දෙයක් ලැබෙන සතියක් බව පෙන්වම් කරනවා. වගා කටයුතු වල නිරත වී සිටින අයට ඒවායින් ප්‍රයෝජන ලැබෙන බවක් පෙන්වම් කරනවා. සහෝදර සහෝදරියන්ටද යහපත් වන අතර ඒ අය පිළිබඳ සතුටුදායක ආරංචි ඇසීමට ලැබෙන බවක් පෙන්වම් කරනවා. ශරීර සනීපයට බාධා පැවතී නම් ඒවා මගහැරී යන බවක් පෙන්වම් කරනවා. උසස් සහ වෘත්ති අධ්‍යාපන කටයුතු වල නිරත වී සිටින අයට විශේෂ කාලයක් වන බව පෙන්වම් කරනවා. දූ දරුවන් සිටිත් නම් ඒ අයගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වීම අවශ්‍ය වන බවක් පෙන්වනවා. රැකියාව ආශ්‍රිත හදිසි ගමනක් යෙදිය හැකි බවක් පෙන්වම් කරනවා. මිතුරු ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද ශුභ වර්ණය ලෙස කහ පැහැයද ජය අංකය ලෙස අංක තුනද යොදා ගන්න. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබට දීර්ඝ ගමනක් යෙදිය හැකි බවක් පෙන්වම් කරනවා. කටක ලග්නයෙන් උපන් ඔබට සිටේ පවතින ලොකු බලාපොරොත්තුවක් ඉටු කර ගැනීමට හැකියාව ලැබෙන සතියක් බව පෙන්වම් කරනවා.
ආර්ථික හා රැකී රක්ෂා කටයුතු අතරින් යහපත් තත්ත්වයක් ලැබෙනවා. දීර්ඝ ගමනක් යෙදීම ඉඩකඩ පවතින නිසා ඒ සඳහා කල් ඇතිව සූදානම්ව සිටීම යහපත් වන බව පෙන්නුම් කරනවා. ආදරය සහ විවාහය සම්බන්ධයෙන් දෝෂ ඇත්නම් ඒවා ඉවත්ව යන බවක් පෙන්නුම් කරනවා. වෙළඳ ව්‍යාපාර කටයුතු කරන අයට තම කටයුතු සාර්ථකත්වයකට පත්කර ගැනීමට හැකියාව ලැබෙනවා. සහයෝගයෙන් කරන වැඩ කටයුතු වලට යහපත් වන බවක් පෙන්නුම් කරනවා. අධ්‍යාපන කටයුතු වල නිරත වී සිටින අයට ඒ සම්බන්ධ යහපත් බව පෙන්නුම් කරනවා. දරු ශිෂ්‍ය අතින්ට යහපත් කාල වකවානුවක් වන බව පෙන්නුම් කරනවා. ඒ අය සම්බන්ධයෙන් යහපත් ආරංචි ලැබෙනවා. කටක ලග්නයෙන් උපන් නවගේ ශුභ දිනය ලෙස සඳදා දිනයට, ශුභ වර්ණ ලෙස රතු පැහැය සහ සුදු පැහැයට, ජය අංකය ලෙස අංක දෙකද යොදා ගන්න. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් නවද අන්‍යයන්ගෙන් උදව් උපකාර හිමිවන බවක් පෙන්නුම් කරනවා. සිංහ ලග්නයෙන් උපන් නවද තම වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමට අවස්ථාව දවන බවක් පෙන්නුම් කරනවා. ඒ සඳහා අන්‍යයන්ගේ උදව් උපකාරද හිමිවනවා. ශරීර සනීපය යහපත්ව තිබුණේ නම් ඒ මගහැරී යන බවක් පෙන්නුම් කරනවා. සතුරු කරදර ඉවත්ව යනවා. විදෙස් කටයුතු සම්බන්ධයෙන් නැති බලාපොරොත්තු ඉටවනවා. අලුත් රැකියාවක් පිළිබඳව බලාපොරොත්තු තබ ඇති අයට ඊට අදාළ යහපත් පණිවිඩ ලැබීමට නියමිත බවක් පෙන්නුම් කරනවා. ආගමික කටයුත්තකට සම්බන්ධ වීමට ලැබෙන අතර එන් සිතේ සහනය ඇතිවනවා. පවුලේ වැඩිහිටි අයටද ශුභ කාලයක් වන බව පෙන්නුම් කරනවා. සති අගදී අන්‍යයන් සමග කතාබස් කිරීමේදී තම වචන පිළිබඳව සැලකිලිමත් වන්න. ඉවසීමෙන් සහ දුරදිග සිතා බැලීමෙන් යුක්තව කතා කිරීමට සිහි තබා ගන්න. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස ඉරිදා දිනයට, ශුභ වර්ණ ලෙස රතු පැහැය සහ සුදු පැහැයට, ජය අංකය ලෙස අංක එකද යොදා ගන්න. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට ගෞරව ප්‍රශංසා ලැබෙන බවක් පෙන්නුම් කරනවා. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට සති ආරම්භයේදී දීර්ඝ ගමනක් යෙදෙන බව පෙන්නුම් කරනවා. යම් මුදලක් බලාපොරොත්තුවෙන් සිටියේ නම් ඒ ලැබෙන බවක් පෙන්නුම් කරනවා. වැඩිමල් සහෝදර සහෝදරියන්ට යහපත් කාලයක් වනවා. අධ්‍යාපන කටයුතු වල නිරත වී සිටි අයගේ ඒ සඳහා ඇති උනන්දුව උත්සාහය වැඩි වන අතර අලුත් දේවල් ඉගෙනීමට අදහස් පහළ වන බවක් පෙන්නුම් කරනවා. සමාජ සේවා කටයුතු වෙත නැඹුරු වන අතර ගෞරව ප්‍රශංසා හිමිවීමට නියමිත කාලයක් වනවා. මවගේ හෝ එම පාර්ශ්වයේ අයගෙන් යම් දෙයක් හෝ බලාපොරොත්තුවෙන් සිටි නම් ඒ ලැබෙන බවක් පෙන්නුම් කරනවා. සති අගදී විවාහ දිවියේ ගැටලුවක් දුරදිග යා හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස සඳදා දිනයට, ශුභ වර්ණය ලෙස සුදු පැහැයට, ජය අංකය ලෙස අංක දෙකද යොදා ගන්න. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබට භූමි ලාභ සහිත බවක් පෙන්නුම් කරනවා. තුලා ලග්නයෙන් උපන් ඔබට හදිසි ධනලාභ හෝ නිසිතු ලැබීම වලට ඉඩකඩ පවතින කාල පරිච්ඡේදයක් බව පෙන්නුම් කරනවා. භූමි ලාභ වලට හිමිකම් පවතිනවා. ගේතර ඉඩකඩම් වාදී දේපල සම්බන්ධයෙන් යහපත් තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඊට අදාළ ගැටලු පැටලිලි පැවතියේ නම් ඒවා නිර්මුල් කර ගැනීමට හැකියාව ලැබෙනවා. මූලික අධ්‍යාපන කටයුතු වල නිරත වී සිටින අයට යහපත් වන අතර ඉගෙනීම් කටයුතු වලට වැඩිහිටි අයගේ විශේෂ උදව් උපකාර හිමිවනවා. සතිය මැදදී රැකී රක්ෂා ආශ්‍රිත වැඩ කටයුතු ප්‍රවේශමෙන් සහ දුරදිග සිතා බැලීමෙන් යුක්තව ඉටුකර ගැනීමට සිතාගත යුතු බවක් පෙන්නුම් කරනවා. මන්දිය ආශ්‍රිතව අඩුපාඩු මගහැරීම් ආදිය සිදුවීමේ ප්‍රවණතාවයක් පවතින නිසාවෙනි. සතිය අගදී මවගේ ශරීර සනීපය දුර්වල විය හැකි බවක් පෙන්නුම් කරනවා. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස ඉරිදා දිනයද, ශුභ වර්ණය ලෙස රතු පැහැයද, ජය අංකය ලෙස අංක එකද යොදා ගන්න. වෘචික ලග්නය. වෘචික ලග්නයෙන් උපන් ඔබ ගුප්ත ශාස්ත්‍රයන්ට නැඹුරු වන බවක් පෙන්නුම් කරනවා. වෘචික ලග්නයෙන් උපන් ඔබට විවාහ දිවයේ පැවති ගැටලුවක් නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබෙන බවක් පෙන්නුම් කරනවා. ගේතර වැඩ කටයුතු පිළිබඳව ඇති උනන්දුව වැඩි වෙන බවක් පෙනෙනවා. බාලු සහෝදර සහෝදරියන් සිටියේ නම් ඒ අයට යහපත් කාලයක් උදා වනවා. වන්දනා ගමන් හෝ පුණ්‍ය කටයුත්තක් යෙදිය හැකි සතියක් වන බව පෙන්නුම් කරනවා. අධ්‍යාපන කටයුතු වල යෙදී සිටින අයගේ උනන්දු උත්සාහය අඩු වන බවක් පෙන්නුම් කරනවා. බාහිර කටයුතු වෙත අවධානය යොමවන තත්ත්වයක් පවතිනවා. ආර්ථිකය සහ රැකී රක්ෂා කටයුතු මධ්‍යස්ථ ස්වභාවයක් ගන්නා බව පෙන්නුම් කරනවා. ගුප්ත ශාස්ත්‍රයේ කෙරෙහි සිත නැඹුරු වනවා.
ශරීර සනීපය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී පාද ආශ්‍රිත ආබාධයකට ඉඩකඩ පවතින බවක් පෙන්නුම් කරනවා. ශරීරයේ උෂ්ණ ගතිය වැඩිවන බවක් පෙනෙනවා. වෘචික ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස සඳදා දිනයද, ශුභ වර්ණය ලෙස රතු පැහැය සහ සුදු පැහැයද, ජය අංකය ලෙස අංක දෙකද යොදා ගන්න. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබට මංගල යෝග සහිත බවක් පෙන්නුම් කරනවා. ධනු ලග්නයෙන් උපන් ඔබට තම වැඩ කටයුතු සාර්ථක ලෙස ඉදිරියට කරගෙන යාමට හැකියාව ලැබෙනවා. දේපළ පිළිබඳ ගැටලු තත්ත්වයක් ඇතිව තිබුණේ නම් එය නිරවුල් වී යන කාලයක් බව පෙන්නුම් කරනවා. හදිසි දීර්ඝ ගමනක් යෙදීමේ ඉඩකඩ පවතින නිසා කල් වේලා ඇතිව ඊට සූදානම්ව සිටීම යහපත් වනවා. ඉගෙනීම් සහ ඉගැන්වීම් කටයුතු සාර්ථක වනවා. ඔබගේ ශරීර සෞඛ්‍යයට පැවති බාධා ඉවත් වන බවක් පෙන්නුම් කරනවා. නමුත් තම මවගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වන්න. මංගල යෝග ක්‍රියාත්මක වන කාල පරිච්ඡේදයක් බැවින් තරුණ තරුණියන් අතර නව ප්‍රේම සම්බන්ධතා ඇතිවන බවක් පෙන්නුම් කරනවා. විවාහ යෝජනා ස්ථිර වනවා. පුද පූජා කටයුතු වෙත සිත නැඹුරු වන බවක් පෙන්නුම් කරනවා. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද, ශුභ වර්ණ ලෙස රතු පැහැය සහ සුදු පැහැයද, ජය අංකය ලෙස අංක තුනද යොදා ගන්න. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබට ගෞරවය ලැබෙන බවක් පෙන්නුම් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබට තම දෛනික වැඩ කටයුතු සාර්ථක කර ගැනීමේ අවස්ථාව සහිත කාලයක් වන බව පෙන්නුම් කරනවා. අන්යන්ගේ ගෞරවය සහ ආදරය හිමිවනවා. වගකීම් බාර ගැනීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. ආදරය සහ විවාහය සම්බන්ධයෙන් පවතින බලාපොරොත්තු ඉටුකර ගැනීමේ භාග්‍ය ඉස්මතුව පවතින බවක් පෙන්නුම් කරනවා. දූ දරුවන් සම්බන්ධයෙන් සතුටදායක ආරංචියක් ලැබීමට නියමිතයි. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට වඩාත් යහපත් වන බව පෙන්නුම් කරනවා. අනාගතයේදී ප්‍රයෝජනවත් වන යහපත් මිතුරන් මුණ ගැසෙන බවක් පෙන්නුම් කරනවා. හදිසිය යෙදෙන කෙටි ගමන් බිමන් වලදී වැටීම් තැලීම් ආදී හදිසි අනතුරු ගෙන දිය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. මකර ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද, ශුභ වර්ණය ලෙස සුදු පැහැයද, ජය අංකය ලෙස අංක 6ද යොදා ගන්න. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට යහපත් පණිවිඩයක් ලැබෙන බව පෙන්නුම් කරනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබට යහපත් සතියක් වන බවක් පෙන්නුම් කරනවා. විදේශ ගමන් පිළිබඳව බලාපොරොත්තු තබ ඇති අයට ඊට අදාළ යහපත් පණිවිඩ ලැබීමට නියමිතයි. ආර්ථික සහ රැකීරක්ෂා කටයුතු සම්බන්ධයෙන් අයහපත් අත්දැක නොපෙනෙන අතර වියදම් කිරීමේදී තරමක් සැලකිලිමත් වීම මතක තබා ගන්න. මවගේ ශරීර සනීපය දුර්වලව තිබුණේ නම් එම තත්ත්වය මගහැරී යන බවක් පෙන්නුම් කරනවා. තම වැඩ කටයුතු වලට පවුලේ අයගෙන් උදව් උපකාර හිමිවනවා. ගුප්ත විද්‍යා කටයුතු වල යෙදී සිටින අයට විශේෂ කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. පවුලේ වැඩිහිටි කෙනෙකුගෙන් විශේෂ දෙයක් ලැබෙනවා. ශරීර සනීපය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී හිස ආශ්‍රිත ආබාධයකට ඉඩකඩ පවතින බවක් පෙන්නුම් කරනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද, ශුභ වර්ණය ලෙස කහ පැහැයද, ජය අංකය ලෙස අංක 3ද යොදා ගන්න. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබට ධනලාභ සහිත බවක් පෙන්නුම් කරනවා. මීන ලග්නයෙන් උපන් ඔබට සිතට ප්‍රබෝධවත් ස්වභාවයක් ඇතිව තම දෛනික වැඩ කටයුතු කරගෙන යාමට හැකියාව ලැබෙනවා. මිලමුදල් පිළිබඳව තබා තිබූ බලාපොරොත්තුවක් ඇතිවනවා. ලොතරැය ආදී හදිසි ධනලාභ ලැබීමේ වාසනාව උදව් පවතින නිසා එවැනි දෙයට උත්සාහ කිරීම ප්‍රතිඵලදායක වන බවක් පෙන්නුම් කරනවා. සහෝදර සහෝදරියන් සම්බන්ධයෙන් යහපත් ආරංචි ලැබීමට නියමිතයි. සහජ හැකියාවන් වලින් අන්‍යයන් අතර කැපී පෙනෙන කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. ආදර සබඳතා පිළිබඳව පැවති ගැටලු නිරවුල් වී යන අතර විවාහ වී සිටින අය සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරනවා. මන්ද නොසිතූ ආඩවල් පැන නැගිය හැකි පැවිනි. සති අගදී ආගමික කටයුත්තකට සම්බන්ධ වීමට ඉඩකඩ ලැබෙනවා. ඉන් සිතේ සහනය උදා වනවා. මීන ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස සඳදා දිනයද, ශුභ වර්ණ ලෙස රතු පැහැය සහ සුදු පැහැයද, ජය අංකය ලෙස අංක 2ද යොදා ගන්නවා.